දැන් උමාවය ගන්න. උමාවය හදන්න තීන්දුව తీරන ගත්තේ පාලකයෝ නෙවෙයිද? උමාවය ගන්න ආධාර ගත්තේ ණය ගත්තේ රජයන් නෙවෙයිද? ඒ සැලසුම් හදලා තිබුණේ. හැබැයි අවුරුදු කීයක් ගියාද? හැබැයි අවුරුදු 7ක් ප්‍රමාද වුණේයි. හැබැයි අමතුමා දැන් 2017 තප්පරකින්. ඔව්. 2017 විවෘත කරන්න තිබුණු උමාවය බහුකාර්ය යෝජනා ක්‍රමය 2024 අප්‍රේල් දක්වා පරක්කුණේයි. දේශපාලන වශයෙන් කරපු කඩාකප්පල් කිරීම. ඒ කියන්නේ ඔබ කියන්නේ ජනතාව මතින්ද? නෑ ජනතාව හිතුවා මම ඒක ආයේ හමුතුයෙන් හංගන්න දෙයක් නෑ. සමන්ත විද්‍යාරත්න සමන්ත විද්‍යාරත්න ඇතුළු කණ්ඩායම ඔබේ ප්‍රවෘත්ති වලත් වාර්තා කරලා තිබුණා. උමාවය හිලක් තියෙනවා මෙන්න මෙහෙමයි දෙන්නේ. මුළු බණ්ඩාරෙල්ලම යටනවා. අපි දන්නවා යම් යම් පාරිසරික බලපෑම් ඇති වෙනවා. යම් ඉඩම් පිළිබඳව යම් ගැටලු තිබුණා. හැබැයි ඒවා निराකරණය කරගෙන යන්න තිබුණ මේ කාලේ අඩු කරගෙන. හැබැයි ඔබට මතකද 2018 පළාත් පාලන මැතිවරණ වෙලාවේ ටැප් එක ලකුණෙන් ඉදිරිපත් වුණේ බණ්ඩාරවෙල නගර සභාවට. ඇයි එහෙම වුනේ? දේශපාලන වශයෙන් පාවිච්චි කරා. සාම්පූර් බලාගාරය නවත්තන්න කවුද උද්ඝෝෂණය කරේ? ලාල් කාලට ඇතුළු ඒ ඔවුන්ගේ සම්බන්ධ පරිසර සංවිධාන. මේ රටේ පාලකයෝ තීන්දුව අරගත්තා. හැබැයි පාලනය බලය ලබා ගන්න ඉන්න කොටසක් පාලන බලය ලබා ගන්න කටයුතු කරේ මෙවැනි අර්බුද නිර්මාණය කරලා. අපේ රටේ විදුලි බල ක්ෂේත්‍රයේ මේ අර්බුදය නිර්මාණය වෙන්නේ එළියෙන් හිටපු දේශපාලන කණ්ඩායමේ උන්ට සහාය දක්වන විදුලි බල මණ්ඩලයේ හිටපු වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වය. මේ රටේ ඉතිහාසයක් තියෙනවනේ. මේ රටේ විදුලි බල මණ්ඩලයට විදුලි බල ක්ෂේත්‍රයට වැඩිම හානිය කරලා තියෙන දේශපාලන සංවිධානය මොකද්ද? ට්‍රාන්ස්ෆෝමර් වැඩිපුරම ගිනි තියලා තියෙන කවුද? ලයිට් කණුවල මිනිස්සු එල්ලලා ගහලා මරලා ලයිට් කණු කඩලා කොහොමද තිබුණේ? ඒ කාලේ කුප්පි ලාම්පුව දැම්මත් ගිහිල්ලා බෙල්ල කැපුවනේ. ලයිට් එක දැම්ම මොකද්ද කරේ? එහෙම කරපු රටක් මේක. මතක තියන්න රාජ්‍ය වත්කම් මේ විදුලි බල ක්ෂේත්‍රයේ වැඩිම හානියක් සිදුලා තියෙන දේශපාලන සංවිධානයක් තියෙනවා නම් LTT ත්‍රස්තවාදයට වැඩිය ජනතා අභිමුඛිත පෙරමුණ එකට දායක කරන්නේ 2019 ඇතිවෙච්ච ගෝඨාභය රාජපක්ෂ ඒ කියන්නේ 2019 නෙමෙයි 2021 ඇතිවෙච්ච මේ විදුලි අර්බුදය කියන කාරණාව නිසි කලට මේ බලාගාර ඉදිකරන බැරි වීම එහෙම නැත්නම් මේ ජනනය කරගන්න හැකියාවක් නැතිවීම කියන කාරණාව පිටුපස තිබෙන ප්‍රධාන පාලකෙක්ට යන්න උනානේ රටින් ඇත්තම රෙජිම් එකක් චේන්ජ් උනානේ මේකට ප්‍රධානම බලපාපු කාරණා විදුලියනේ ඒක පිටුපස්ස ප්‍රධානම සාධකයේ ජවිපේ කියලාද ඔබ කියන්නේ නෑ මං කියන්නේ බලාගාර ඉදිකිරීමට නොදීමට මේ රටේ දායක වෙච්ච ප්‍රධාන දේශපාලන පක්ෂය තමයි මට තප්පරයක් දෙන්න මතුමා ජනතා යුතුය